සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඔබේ හදවතට, ඔබේ නිවසට, ඔබේ පවුලට එන මේ මොහොතේදී මම කැමති රත්නගම් අම්මිතාරති දුවේපුතේ නැවත වතාවක් ඊශ්‍රායෙල් වරුන්ම ප්‍රකාශ කරපු දෙයක් බෙදා ගන්නට ඔබත් එක්ක ඒක තියෙන ගීතවලියේ 126 මයි මෙන්න මෙහෙම කියනත් 126 තුන්වෙනි වගන්තියේ සමදානෝ අපෝදේශා ඉමහද්දේ කලසේක කියලා. සමදානෝ අපෝදේශා ඉමහද්දේ කලසේක කියලා. මම හිතන්නේ ඔය වැනිම දෙයක් දේව අම්මගේ උදාන ගීයේ ලුක්තුමගේ සුවිශේෂී සඳහන් වෙනවා. දෙවි ස්වාමීන් වහන්සේ ඉමහද්දේ මං වෙනුවෙන් කරයි කියලා. ඉමහද්දේ මං වෙනුවෙන් කළා. අප වෙනුවෙන් කරා. මෙන්න මේ වචන ටික ඇහෙනකොට රත්තරන් අම්මිතාති දුවේපුතේ ඔබටත් හැඟෙනවද? ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය තුළ ඉමහද්දේ කරලා තියනවද කියලා. ඇත්තටම ඔබ ඔබේ ජීවිතය හරියට නිකන් account එකක් අරගෙන බැලුවොත් පහුගිය ජීවිතය ගැන පුංචි අනිකන් අර අපි සාමාන්‍යයෙන් තොග ගන්නවා කියලා කියන්නේ තොග ගන්නවා කියන්නේ ඉතින් බලනවා කොච්චර බඩු විකිණලා තියෙනවද, කොච්චර ඉතුරුලා තියෙනවද, එහෙම නැත්නම් විකිණෙන්නේ නැති බඩු මොනවද, මෙන්න මේ වගේ පුංචි විශ්ලේෂණයක් කරනවා. මෙන්න මේ වගේ පුංචි evaluation එකක්. එහෙමත් නැත්නම් අපේ ජීවිතය ගැන පුංචි account එකක් අරගෙන බැලුවොත් අපිට තේරෙන්න පටන් ගන්නවා රත්තරන් අම්මිතාති දුවේපුතේ සුදු ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර විදිහට අපේ ජීවිත අරගෙන ඇවිල්ලා තියෙන ආකාරය. සමහරවිට ඒ මොහොතවලදී තේරෙන්නේ හරිම අභාග්‍ය සම්පන්න අත්දැකීමක්. ඇයි ස්වාමිනේ මාවම තෝරගත්තේ මේ වගේ දුක් වෙච්ච කඳුළු කතන්දරයක යන්න? ඇයි මේ මාව තෝරගත්තේ කියලා අහපු අවස්ථාවක් ඔබටත් ඇති මටත් තියෙනවා. ඉතින් ওই වගේ මොහොතවලදී අපිට දැනෙන දේ තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේට සැලැස්මක් තිබුණා මේ හැම දෙයක් තුළම. උන්වහන්සේ නොදිනුවත් ආයෙත් සුවිශේෂයෙන් සඳහන් වෙනවා උන්වහන්සේ අපේ හිසකෙස් ගණන් කරලා තියෙනවා කියලා. උන්වහන්සේ නොදිනුවත්වම අඩුවන හිසකයක්වත් වැටෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපේ ජීවිතය තුළ මුහුණ දීපු හැම දෙයක්ම සිදු වෙලා තියෙන්නේ සුදු ස්වාමීන් වහන්සේ දැනුවත්යි. ඉතින් ඒක නිසා අපි මොකක් හරි අත්දැකීමක, වේදනාත්මක අත්දැකීමක වැටිලා ඉන්නකොට අපිට දැනෙන්නේ නැහැ ඇයි මට මේ මුනේ කියලා. ත්‍රිවිල කෙලවන කාලේ පාරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. මං හිතන්නේ කූඹියක්වත් හිටියයි කියලා. මාව ගිලක තිබිච්ච කාර්මික දෝෂයක් නිසා ත්‍රිවිල ගිල වැදුන පොඩක් ස්පීඩ් එකේ ගිහී ඒක ගිල වැදුන මේ මහා ඒ ලයිට් කනුවට වැදුනා. වැදිලා ඒක ලොකු ලයිට් කනුවක්, සාමාන්‍ය පොඩි එකක් නෙමෙයි. ඒකට වැදිලා කියලා මාව ෆේස් ටු ෆේස් ගනන් එතරම් මැරෙනවා. නමුත් මාව වැදුනේ පැත්තක ත්‍රිවිල එක ڇප්ප වෙලා. නමුත් ඒ ත්‍රිවිල එක දැක්කම හිතන සේරමල්ල මී ඇදෙන්නේ නැති නිටපොයි කියලා. නමුත් මගේ වාසනාව මාව විසි වුණා එළියට. විසි වෙලා කැපිලා කෙටිලා පැලිලා සේරම වෙලා මට ඒ වගේ දෙයක් වුණා. නමුත් ඒ මොහොතේදී හිටපු සිස්ටර් කෙනෙක්ගේ අත කැඩුණා. ඒ වගේ පොඩි පොඩි සිදුවීම් වුණා. නමුත් ඔය සිද්ධිය හරහා මම හිතුවා මොකද මගේ එක්සෑම්ස් වලට ඔන්න මෙන්න කියලා තිබුණේ. ඒ වගේ මගේ තාත්තා හොස්පිටල් එකේ හිටියේ. එතකොට මට යන්න එන්න තිබුණා. මම පාඩම් කරේ නැහැ. වගකීම් ගොඩාක් තිබිච්ච කාලයක තමයි මෙන්න මේ දේ වුනේ. මං ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, "ඇයි ස්වාමීනි මට මේක කරේ? මේ මගේ කාල පරිච්ඡේදය කියලා." ඔන්න උතකට තමයි මම පොට්ටි කරගෙන ඇඳ ගාවට එලා සුමානිය දෙකක් මං ඉඳන් ඇඳට වෙලා ඉන්න උනා දැකිට ගන්නත් බැරුව. ඉතින් මම මගේ පොට්ටික පෙරල පෙරල පාඩම් කියලා නෑ පොත් පෙරල පෙරල හිටියා. ඔය මතකෙට ගිහලා විභාගෙ ලිව්වා. ඇත්තටම අපි සිස්ටර්ස්ලා 5 දිනක් විභාගය කරා. මම විතරයි එතන පාස් වුනේ. රිසල්ට්ස් ආපු දවසේ මට හිතුණා, අනේ ස්වාමීනි මං කවදාකවත් ඔබ වහන්සේට අර ඇක්සිඩන්ට් එකට ස්තුති කරේ නැහැ නේ කියලා එදා මම ස්තුති කරන්න පටන් ගත්තා. මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මිතාති දුවේපුතේ සුදු ස්වාමීන් වහන්සේ මොනතරම් මහිමාන්විතවද කියලා ඔබට ඔබේ ජීවිතය තුළ හැඟෙන්න පටන් ගනීවි. එවැනි මොහොතවල් ජීවිතේ දිහා බලලා ඔබ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න, උන්වහන්සේගේ මහිමාන්විත බව ඔබේ ජීවිතය තුළ අත්දකින්න. හැමදාමත් ස්තුතිවන්තකමින්ම ජීවත් වෙන්න. ඔබට දෙවියන්ගෙන් පිහිටයි.